තරුවන් සරණයි අද මම කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ බෞද්ධ ශිෂ්තාාචාරය විෂයෙහි බ්‍රාත්්මණ සමාජධර්ම අධ්‍යනය කැරග කිරීම හා ඔවුන්ගේ ඉගැන්වීන් පිළිබඳ ඒ අතර තිබෙන උදක පාරි ශුද්ධිය කියන මාත්තුකාවයට තමයි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ උදක පාරිශුද්ධිය යන වචනයෙහි අර්ථය ජයහි බැස නා ස්නානය කොට පිරිසිදුවීම යන්නයි. ජලයේ කිමිද පවසෝදා හැරිය හැකි බව බමුණු මතය වුණා. එම නිසා මෙම බමුණන් නිතරම ජලයෙහි බැස උදේ සවස නා පාරිශුද්ධත්වයට හෙවත් පිරිසුදු බවට පත් වුණ. පෞසෝදා හැරීම සඳහා බමුණෝ උදේ හවහා, ගංගා යමුණා ගයාශීර්ෂය, වේරජනා, බාහුමති, බාහුකා නදී, සුන්දරිකා සරස්සති ආදී, ගංගාවලට බැස කමිද පවසෝදා නිර්මලත්වයට පත්ව ගොඩ ඒමට පුරුදු පුහුණ වී සිටියා. එසේම ඒ විවිධාකාරපාපයන්ට අනුව, එ පාපයේ ස්වභාවය අනුව දියෙහිකිමිදිය යුතු වාරගණනක්ද බමුණෝ, ප්‍රකාශ කරලා උගන්වල තිබුණා එක් අවස්ථාවකදී මේ උදක පාරිශුද්ධිය කරගෙන එ බ බෙු පුන්නා නම් බුදුන්සරණගිය තෙරුවන් සරණගිය දාසියට හමුුවෙනවා මේ දාසිය මෙ බමුණා සමග සංවාදයක යෙදෙනවා. එහිදී ඇය මේ බමුණගෙන් විමසලායි සිටිනවා මෙන්න මේ ආකාරයට දියෙහි කිමිදීමෙන් පවුසෝදා හැරිය හැකි නම් ජලචර, මැඩියන් මත්සයින් ජලයේම ඉන්න නිසා. ඔවුන් ස්වභාවයෙන්ම පවිත්‍ර වෙයි. එම නිසා බ්‍රහ්මසාෞ්‍යතාවය වහා ලබාගන්නේ ජල්චර සතුන් නොවේද යනුවෙන් මෙය ප්‍රශ්නයක් හනවා. ඒ සඳහන් වෙන්නේ පාි පාටයමන මේ ආකාරයටයි. සග්ගන් නන ගමි සන්ති සබ්බේමන්්ඩුකකච්චකා නක්කාච සුන්සුමාරාච යච්‍යයේ උදකේචරා. එවගේ මහනවා ගයාශීර්ෂය වැනි තැන්වරටම යන්නේ ඇයි. ගෙදර ලිඳෙ හිද ජලය තිබේ එයින් පවසෝදා හැරිය නොහැකිද. යනුවෙන් ඇ නැවතත් මේ බෞනාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ පාලිපාටය මේ ආකාරයෙන් සඳහන් වෙනවාකිංකාහති ගයංගන්වා උදකෝව පිතේ ගයා. මෙයින් පැහැදිලි වෙන්නේ බුදුරජාණන් වහන්සේ පමණක් නොව බුදුන්සරණගිය නැනවත් පිරිසද මේ බමුණන්ගේ ඉගැන්වීම් පිළිබඳව විමතියෙන් සැකයිෙන් යුක්තව කටයුතු කොට ඇති ආකාරයයි. එසේම බමුණන්ගෙන් එවැනි අයද ප්‍රකාශ ලබා ගනිමින් එ බමුණන්ගේ ධර්මය ඉගැන්වීම පිළිබඳව නිර්දය ලෙස හෙලා දැක්කා කියන බවයි. එසේම බ්‍රහක්්මණ සමාජය තුළ දවංගුලි ප්ඥා ඇගිරිි දෙකේ නුවනක් ඇතැයි කියන කියා උගන්වන කාන්තාවක්ම මෙම බමුණන්ගේ උදක පාරිශුද්ධිය පිළිබඳව ඉතාම නිර්ුදය ලෙස කතා කරනවා. එනිසාහේ නම් මේ සියල්ල එන්න පැහැදිලිවන්නේ බමුණන්ගේ උදදක පාරිශුද්ධිය බුදු සමයෙන් මෙන්ම අන්‍ය ශ්‍රමණ සම්ප්‍රදායිකයින්ගෙන්ද දැඩි ලෙස විවේචනයට ලක්ව ඇති බවයි. මේ පාඩමට අනුවමගේ දුවල පුතා ලගෙන් අහන්න පුළුවන් දක පාරිිශුද්ධිය යනු කුමක් දැයි පැහැදිලි කරන්න උදක පාරිශුද්ධිය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ මතය කුමක් දැයි පැහැදිලි කරන්න ආදී වසයෙන් ඔබෙන් ප්‍රශ්න ඇසුවෝත් අන්න එවිට ඔබට මේට පිළිතුරු සැපිය හැකි වෙනවා